හාල් පිටිවලට පසු ශක්තිය වඩවන හොඳම පිටිවර්ගයේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි RUA Production මේ සූදානම් වන්නේ. තවම අපිව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඔබ නොදත් තොරතුරු RUA Production තුලින්. හාල් පිටි එනම් සහල්වලට පසු ශක්තිය වඩවන හොඳම ආහාරයේ ලෙස තිරිඟු පිටිවලින් නිෂ්පාදනය වන නිෂ්පාදිත ගත හැක. සාමාන්‍යයෙන් තිරිඟු ඇට පිටිබවට පරිවර්තනය කිරීමේදී තිරිඟු ඇටවල පිටත රළු පොත්ත සහ ඇතුළත කුරුට්ට යන දෙකම ඉවත් කරයි. තවද ඇතුළත කුරුට්ට ඉවත් නොකරද පිටි සාදුණු ලබන අතර ආටා පිටි ලෙස හඳුන්වන්නේ එම පිටි. පාම් පිටිවලට වඩා ආටා පිටිවල ගුණය වැඩි. කුරුට්ට ඉවත් නොකළ පිටිවලින් සාදන නිෂ්පාදන තරමක් මිනිස් ශරීරයේ දිරවීමට අපහසුයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, මැග්නීසියම්, කොපර් වැනි ඛනිජ වර්ග, විටමින් E, D, පොත්ත, එහෙමත් නැත්නම් කුරුට්ට ඉවත් කළ තිරිඟු පිටිවල අඩංගු වේ. තිරිඟු පිටි ඖෂධ සඳහාද, රූපලාවන්‍ය සඳහාද භාවිතා කරයි. ඉහත අපි කියූ පරිදි ශුද්ධ කළ තිරිඟු පිටිවලින් සාදන කෑම අප ශරීරයට ගුණ නැහැ. ඇතුළත කුරුට්ට, පිටත කුරුට්ට ඉවත් කළ පිටිවලින් තමයි පාන් සාදන්නේ. ඉතින් අපි තිරිඟු පිටිවලින් සාදන නිසා පාන් අප ශරීරයට ගුණයි කියා සිතුවද ඒ එසේ නොවේ. මන්ද පාන් සෑදීම සඳහා පිපුම් කාරක යොදා ගන්නවා. එයින් අම්ල පිත්ත, ගැස්ට්‍රයිටිස් වැනි රෝග ඇති කරනවා. ඉතින් යාළුවනේ අපි රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ලෙස පාන් භාවිතා කිරීම සුදුසු නොවේ. ඉතින් යාළුවනේ අපි පිටි සහ පිටි සහිත ආහාරවලට ගැනීමේදී හාල් පිටිවලට පසු සුදුසුම පිටි වර්ගයේ තිරිඟු පිටි ගැන ඔබ යම් කරුණක් දැනගන්න ඇතැයි සිතනවා. අපි නැවතත් මෙවැනිම වීඩියෝකින් හමුවෙමු. RUA Production subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.